දිනේෂ් තරංග කිව්වහම මුළු ලංකාවම හඳුනන්නේ ආදරණීය ගායකයෙක් ලෙසයි. ඒ වගේම ඔහුගේ විවාහයත් සමග මුළු රටේම කතාබහකටත් ලක් වුණා. නමුත් ඔහුගේ ආදරණීය බිරිඳත් එක්ක ඔවුන් සිය පවුලම එකතු වෙලා ඉතාමත් සාර්ථක ලෙස පවුල් ජීවිතයක් ගත කරනවා. පසුගිය දිනක ඔවුන්ගේ වැඩිමහල් දියණියගේ 17 වැනි උපන්දිනයේ ජයටම සමරපු හැටි අපි ඔයාලට ගෙන ආවා. මේ කියන්නට යන්නේ දිනේෂ් තරංග ඔහුගේ මුහුණු පුතේ අද දවසේ තබා තිබූ සංවේදී සටහනක් ගැනයි. මේ ඒ සටහනයි. මරණය අතළඟ හුළඟේත් ප්‍රියයන්ගෙන් වෙන්වීම ලියවුණු මේ වගේ දවස්වල ඇයි මෙහෙම ලියන්නේ කියලා අහන අයටයි මුලින්ම පැහැදිලි කිරීම. ආදරයට ගොඩක් ලෝභ මට හාට් රියක්ෂන් දාන 1000ක් අතරේ hina වෙන රියක්ෂන් දාන 14ටයි මේ ආදරණීය ආමන්ත්‍රණය. ඒ වගේම මගේ ගිනුමෙන් පිට මාත් මගේ පවුලේ අයත් සම්බන්ධයෙන් මුකී ගත වෙන පෝස්ට් වලට එකතු වෙන සමහර අදහස් සාමාන්‍ය මනසක් තියෙන කෙනෙකුට දරා ගන්න අමාරු වර්ගයේ ඒවා. බොහොම කෙටියෙන් වචන කළොත් කිලෝ ගානක් බර හැඟීම් වල එකතුවක් මෙන්න. මේ පළවෙනි ඡායාරූපයේ ඉන්නේ මීට අවුරුදු 11කට කලින් 2011 දී කොලේක අත්සන් කරපු පිරිමියෙකුයි ගැහැණියෙකුයි. 2011 දී ඒ පිරිමියාට අවුරුදු 21යි ගැහැණියට අවුරුදු 30ක එක් දරුමාවක්. දෙවනි ඡායාරූපය 2021 දී ගත්ත එකක්. ඒ කියන්නේ අද ඒ දෙන්නා මහා ගොඩක් බාධක මැද්දේ ඒත් කිටි කිටියේ අත් අදින් අල්ලන් තවම එකම පාරක ගමනේ. ඒ ගැහැණිය වැහැරුණත් ඒ පිරිමියා දවසින් දවස බැබළුනේත් ආදරය සහ දරා ගැනීම නිසාමයි. කවි ලිව්වට කමක් නැහැ. පද දැනගෙන ගලපලා. සහතික දුන්නට කමක් නැහැ. සම්මතේ ඔබ පිහිටලා. සිත රිද වූ සැම සුවපත් වේවා. අමතක නොකර අද හවස පහට මගේ අලුත් සින්දුව අහන්න බලන්න. මේ පැත්තට එන්න. මෙවුලි. දිනේෂ් තරංග. කියලයි ඔහු මුහුණු පොතේ ඒ සංවේදී සටහන මේ ඡායාරූප එක්ක පළ කරලා තිබුණේ. Thank you.